ආයුබෝවන් සියලුම දෙනාව සාදරෙන් පිළිගන්නවා ෆොටෝ හබ් එකේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ඔයාලා ප්‍රිවියු එකේ දැක්ක වගේ ෆොටෝ එකක් කොහොමද ලේසියෙන් එඩිට් කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. මතක ඇතුව පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා මාව subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරලා notification all දාලා තියාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගට notification එකක් විදිහට ගෙනවා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් වැඩි කතා කරන්න නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් වෙනද වගේම මේ වැඩේ කරගන්න අපිට ඕන කරන ඇප්ලිකේෂන් එක තමයි Lightroom ඇප්ලිකේෂන් එක. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ Lightroom ඇප්ලිකේෂන් එක නැත්නම් ඔයාලා Play Store එකට ගිහිල්ලා Lightroom ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මගේ ෆෝන් එකට මම මේ වෙනකොටත් ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මම ඒක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන image plus icon එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක උඩ එකපාරක් press කරන්න. ඊට පස්සේ ඔයාලගේ ගැලරියේ තියෙන හැම ෆොටෝ එකක්ම මෙන්න මෙතන පේනවා. ඊට පස්සේ ඔයාලට edit කරන්න ඕන ෆොටෝ ටික select කරලා add කරගන්න. ෆොටෝ එකක් දෙකක් 10ක් වුණත් ඕනේ තරම් ප්‍රමාණයක් මේ ඇප් එකට ඇතුළත් කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට ෆොටෝ කිහිපයක් ඒ ඇප් එකට ඇතුළත් කරගන්නවා. ෆොටෝ ටික select කරලා යට තියෙන add button එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන all photos කියන එකට අපි add කරගත්තු photos ටික එකින් එක add වෙනවා. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ ඒ all photos කියන එකට. ඊට පස්සේ අපේ add කරගත්තු photo ටික එතන තියෙනවා. ඊට පස්සේ ඔයාලට edit කරන්න ඕනේ photo එක උඩ එකපාරක් click කරගන්න. මම මෙන්න මේ විදිහට ඒ photo එක උඩ එකපාරක් click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ photo එක මෙන්න මේ විදිහට ලොකු වෙනවා. ඊට පස්සේ අපේ editing bar එක බලා ගන්න පුළුවන් දකුණු පැත්තෙන්. ඒකේ අපිට edit කරන්න ඕනේ හැම tool එකක්ම බලා ගන්න පුළුවන්. ඔයාලා ඉස්සෙල්ලාම යන්න ඕනේ මෙන්න මේ ඉරක් වගේ icon එකක් තියෙන tool එකට. ඊට පස්සේ ඒකේ උඩම තියෙනවා exposure කියලා option එකක්. අන්න ඒක ඔයාලා වැඩි කරගන්න ඕනේ 0.20කට වගේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ contrast එකක් සාමාන්‍යයෙන් 10කට විතර දාගන්න. ඊට පස්සේ highlight එක සාමාන්‍යයෙන් ඔයාලා දාගන්න ඕනේ ඍණ 56කට වගේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ shadows කියලා තියෙන එක ඔයාලා වැඩි කරගන්න ඕනේ ධන 39කට වගේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ white කියන එක ඔයාලා වැඩි කරගන්න ඕනේ ධන 8කට වගේ. ඊට පස්සේ black කියන එක ඔයාලා අඩු කරගන්න ඕනේ ඍණ 8කට වගේ. ඊට පස්සේ එතන setting ටික අපි හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන තියෙන setting එකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ color circle එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන කොළපාට තැනට. ඊට පස්සේ ඔයාලට එතන උඩම බලා ගන්න පුළුවන් hue කියලා option එකක්. අන්න ඒක ඔයාලා වැඩි කරගන්න ඕනේ ධන 100කට. ඊට පස්සේ ඊට යට තියෙනවා saturation කියලා option එකක්. අන්න ඒක ඔයාලා අඩු කරගන්න ඕනේ ඍණ 100කට. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ ඊට එහා පැත්තේ තියෙන කහ පාටට. ඊට පස්සේ ඒකේ select කරලා ඒකේ ඔයාලා hue එක අඩු කරගන්න ඕනේ ඍණ 100කට වෙනකම්. ඊට පස්සේ saturation එකත් අඩු කරගන්න ඕනේ ඍණ 100කට වෙනකම්ම. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන තැඹිලි පාට select කරගන්න. ඒකේ saturation එක ඔයාලා ඍණ 22කට වගේ අඩු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඊට යට තියෙන luminous කියන එක සාමාන්‍යයෙන් ධන 20කට විතර වැඩි කරගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන තියෙන lawn hill පාටට. lawn hill පාට select කරලා ඒකේ saturation එක ඍණ 100කට වෙනකම් අඩු කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ ඊට යහපැත්තේ තියෙන තද නිල් පාටට. ඊට පස්සේ තද නිල් පාට select කරලා ඒකේ hue එක අඩු කරගන්න ඕනේ ඍණ 43කට යනකම්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඊට යට තියෙන saturation එක ඔයාලා වැඩි කරගන්න ඕනේ 97කට විතර වෙනකම්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ ඊට එහා පැත්තේ තියෙන දම් පාටට. දම් පාට එකත් saturation එක සාමාන්‍යයෙන් තියාගන්න 40කට වගේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒකේ luminous එකත් සාමාන්‍යයෙන් තියාගන්න 60කට වගේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා ඊට එහා පැත්තේ තියෙන රෝස පාට select කරගන්න. රෝස පාටේ saturation එක සාමාන්‍යයෙන් 35කට විතර තියාගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒකේ luminous එකත් සාමාන්‍යයෙන් තියාගන්න 47කට වගේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා උඩ තියෙන done කියන option එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ආපහු select කරපුවම මෙන්න මේ වගේ option ටිකක් බලා ගන්න පුළුවන්. ඒකේ උඩම තියෙන temp කියන එක ඔයාලා වැඩි කරගන්න ඕනේ 18කට විතර වගේ. මෙන්න මේ විදිහට. ඊට යට තියෙන tint කියන එක සාමාන්‍යයෙන් 10කට විතර දාගන්න. හරි. ඊට පස්සේ vibrance කියන එක ඔයාලා දාගන්න ඕනේ ධන 39කට වගේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඊට යට තියෙන
සැචුරේෂන් එක සාමාන්‍යයෙන් 22ට වගේ වැඩි කරගන්න මෙන්න මේ විදිහට ඊට පස්සේ එතන සෙටින් ටික අපි හදාගෙන ඉවරයි ඊට පස්සේ වල යන්න ඕනේ මේ බාර් එකේ තියෙන මෙන්න මේ අයිකන් එකට ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ක්ලැරිටි කියලා ඔප්ෂන් එකක් අන්න ඒක 20කට වගේ දාගන්න ඊට පස්සේ ඊට යට තියෙනවා ඩෙහන්ස් කියලා ඔප්ෂන් එකක් අන්න ඒක 14කට වගේ දාගන්න මෙන්න මේ විදිහට ඊට පස්සේ ඊට යට තියෙනවා විග්නටි කියලා ඔප්ෂන් එකක් අන්න ඒක දාගන්න ඕනේ ඍණ 43කට වගේ මෙන්න මේ විදිහට ඊට පස්සේ ඊට යට තියෙනවා මිඩ් පොයින්ට් කියලා එකක් ඒක 65කට වගේ දාගන්න ඊට පස්සේ ඊට යට තියෙනවා ෆෙදර් කියලා එකක් ඒක සාමාන්‍යයෙන් 55කට වගේ දාගන්න මෙන්න මේ විදිහට ඊට පස්සේ එතන සෙටින් ටික අපි හදාගෙන ඉවරයි ඊට පස්සේ වැල යන්න ඕනේ මෙන්න මෙතන තියෙන ප්‍රොෆයිල් කියලා මෙන්න මේ අයිකන් එකට ඊට පස්සේ අපිට එක එක ඉෆෙක්ට් බලා ගන්න පුළුවන් ඔයාලා මෙන්න මේ ඉෆෙක්ට් එක සිලෙක්ට් කරගන්න ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ෆොටෝ එකක් බලා ගන්න පුළුවන් අපි මෙන්න මේක වැඩි කරගමු 125කට විතර මෙන්න මේ විදිහට ඊට පස්සේ උඩ තියෙන හරි ලකුණ ප්‍රෙස් කරගන්න ඊට පස්සේ ඔයාලා ආපහු යන්න ඕනේ මෙන්න මෙතන තියෙන ඩීටේල්ස් කියන ඔප්ෂන් එකට ඊට පස්සේ එතන උඩම එක අපි වැඩි කරගන්න ඕනේ සාමාන්‍යයෙන් 31කට වගේ මෙන්න මේ විදිහට ඊට පස්සේ ඒකේ යට තියෙනවා නොයිස් රිඩක්ෂන් කියලා ඔප්ෂන් එකක් අන්න ඒක වැඩි කරගන්න ඕනේ සාමාන්‍යයෙන් 24කට වගේ මෙන්න මේ විදිහට ඊට පස්සේ අපිට ඒකේ බලා ගන්න පුළුවන් කන්ට්‍රාස්ට් කියලා ඔප්ෂන් එකක් අන්න ඒක වැඩි කරගන්න ඕනේ 21කට වගේ මෙන්න මේ විදිහට ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කලර් නොයිස් රිඩක්ෂන් කියලා ඔප්ෂන් එකක් අන්න ඒක වැඩි කරගන්න ඕනේ 36කට වගේ මෙන්න මේ විදිහට ඊට පස්සේ ඊට යට බලා ගන්න පුළුවන් ඩීටේල්ස් කියලා ඔප්ෂන් එකක් අන්න ඒක සාමාන්‍යයෙන් 69කට වගේ තියාගන්න ඊට පස්සේ ඊට යට තියෙනවා ස්මූත්නස් කියලා ඔප්ෂන් එකක් අන්න ඒක 100%ටම හරව ගන්න ඊට පස්සේ අපේ එඩිට් එක සම්පූර්ණයෙන්ම ඉවරයි ඊට පස්සේ මෙන්න මේක තමයි අපි එඩිට් කරගත්ත ෆොටෝ එක ඊට පස්සේ ඔයාලා මේක ගැලරියට සේව් කරගන්න මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මෙතන තියෙන සේව් ටු ඩිවයිස් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න ඊට පස්සේ අපේ ගැලරියට මේ ෆොටෝ එක සිලෙක්ට් වුණා අපි මේ සෙටින් ටිකම අපේ අනිත් ෆොටෝස් ටිකටත් දාගමු ඔයාලා මෙන්න මෙතන ගිහිල්ලා මෙතන කොපි සෙටින් කියන එක දෙන්න ඊට පස්සේ මෙතන හරි ලකුණ ප්‍රෙස් කරගන්න අපේ ෆොටෝ එකේ හැම සෙටින් එකක්ම මේ විදිහට කොපි වෙලා තියෙන්නේ ඊට පස්සේ ඔයාලා මෙතන ඉර ඔබලා මෙතනින් බැක් වෙන්න ෆොටෝ එකක් ගමු මෙතෙන්ට මෙන්න මේ ෆොටෝ එක මේ ෆොටෝ එකටත් අපි ඒ සෙටින් ටිකම මෙන්න මේ විදිහට පේස්ට් කරගමු ඒකත් අපේ ගැලරියට මෙන්න මේ විදිහට සේව් කරගමු රයිට් අද මෙන්න මේ විදිහට තමයි අපි එඩිට් එක ගරුවේ ඉතින් හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න ඉතින් තවත් මෙවැනි වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක්